සමහර ගීතවලට පුළුවන් අපිව සංවේදී කරන්න. අපි කියන්නේ අර ඇඟේ හිරි ගඩුපි පෙනෙනවා. ඒ ගමන් ඇස්වලට කඳුලක් එනවා. ඇත්තනම් බලුවාම එහෙම තේරුමක් නැහැ. මේ ගීතය කියවෙන්නේ ආදරය ගැන. හැබැයි ඒ වුණාට ඒ හඬ අපිව දැහන් ගත කරලා නේද? එහෙමනම් අපි බොහොම ආදරයෙන් පිළිගන්නවා ශ්‍රේෂ්ඨ ගණනාවකින් තමන්ගේ දක්ෂතාවයන් හැකියාවන් එක්ක මේ සමාජයට මේ ශ්‍රේෂ්ඨයන් වලට මහා මෙහෙවරක් කරන කෙනෙක්. ආයුබෝවන්. රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් කියන්න පුළුවන් අපිට ගායිකාවක් කියන්න පුළුවන් ආචාර්යවරියක් කියන්න පුළුවන් මේ හැම පැත්තෙන්ම ඔබ ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට අපි ආදරය කරන්නේ ගායිකාවට ගායන ශිල්පිනියට. හැබැයි අනිත් හැම ශිස්ත්‍රෙම ඔබ ජය අරගෙන තියෙන හැම පැත්තෙම ඔබ හඳුනන හැම කෙනෙක්ම. කොහොමද ගායන ශිස්ත්‍රයට ඔබ පිවිසෙන්නේ? මං කුඩා කලින්දරම තමයි ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ක්ෂේත්‍රයට නෙමෙයි ගායනය කියන විෂයට මේ ඇලුම්කම් දක්වන්නේ. මොකද මගේ තාත්තා මේ සංගීත ගුරුවරයෙක්. ඉතින් ඒක නිසා පවුල් පරිසරය ඇතුළේ ඒක තිබුණා. ඊට පස්සේ කොළඹට ආවට පස්සේ මේ මාලනි බුලත් සිංහලයන්ගෙන් සංගීතය හදාරන්න මට හැකියාව ලැබෙනවා. ඇය තමයි ආචාර්ය කේමදාසයන්ට මම හඳුන්වලා දෙන්නේ. ඒ ආපු ගමන් මග තමයි තියෙන්නේ. 1990 වසරේ මානසවිල ඔපෙරාවට සම්බන්ධ වෙලා එතනින් තමයි ඇත්තට මේ ගායනයේ තියෙන විශේෂත්වය කොයි වගේද කියන එක ගැන ඉඟියක් ලැබෙන්නේ. ඒකත් එක්කම තමයි ඉතින් ජීවිතේ ගලාගෙන ඊට පස්සේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යනවා. එහෙම තමයි. දැන් ඔය ගමන් මග තුල මේ ආදරණීය ලොකුවක්කාගෙන් ලැබෙන තල්ලුව හරි වටිනවා නේද? ඔව්, අනිවාර්යෙන්ම. ඇය මේ වෙන විට ජීවතුන් අතර නැහැ. ඇය තමයි මං හිතන්නේ මගේ ගමන් මග, කියන්නේ මම දැන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් විදියට ඉන්නවා නම්, එහෙම නැත්නම් මගේ අධ්‍යාපනය නගා සිටවන්නට ලොකුම පිටුවහලක් වුණේ ඇය. ඒ කියන්නේ ඒ වෙනකොට මං සාමාන්‍ය පෙළ හදාරලා උසස් පෙළ විභාගයට පෙනී හිටින කාලේ දොරමණ්ඩල ඔපෙරාව තිබුණා. ඉතින් ඒකේ මම මේ කෝරස් එකේ ඉන්න ගමන් දැන් මගේ ඔළුවට වැටලා තියෙනවා. දැන් උසස් පෙළ කරනවට වඩා වැඩි කැමැත්ත මගේ තිබුණේ මේ පුහුණු වීම සඳහා සහභාගී වෙන්න. ඉතින් එතකොට මං ගෙදර එක විෂයක් සිංහල වෙන්න ඕන මට මතක හැටියට සිංහල විෂයට සම්බන්ධ ගිහිල්ලා ඇවිල්ලා මං කියනවා මට හෙට ඉඳලා යන්න බෑ. මොකද මම පාඩම් කරලත් නැහැ. මම හරියට ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ. ඉතින් මං හිතුවේ මම ලිව්වත් වැඩක් නැහැ, මම ෆේල් වෙයි කියලා. ඒක නිසා මං කිව්වා වැඩක් නැහැ, ගිහිල්ලා ලබන අවුරුද්දේම කරනවා, මේ අවුරුද්දේ කල් දානවා කියලා. ඊට පස්සේ නෑ, අක්කා තමයි කිව්වේ නෑ නෑ, ඔයා අනිවාර්යෙන්ම යන්න ඕන. ඔයා අනිවාර්යෙන්ම විභාගේ ෆේල් වුණත් ප්‍රශ්නයක් නැහැ, ඔයා මේක කරන්නම ඕනේ කියලා. ඉතින් ඇත්තටම ෆේල් වුණේ නැහැ. මේ විශ්වවිද්‍යාලේ යන්න මම ලකුණු අරගෙන තිබුණා. විශ්වවිද්‍යාලෙත් එහෙම තමයි. ඉතින් මම විශ්වවිද්‍යාලේ යන්න කැමති නෑ කිය කිය මේ ලියුන් ලියලිය දෙනවා. ඒකට ඉතින් හේතු ගණනාවක් තිබුණා. මේ කියන්නේ අර ඒ වෙනකොට මම මේ කේමදාස පදනම ඇතුලේ ගායනය කියලා කියන්නේ ප්‍රාසංගික ගායනයක්, ඒක කොයි ආකාරයෙන්ද වෙන්න ඕනි කියන එක ගැන වෙන කියවීමක හිටියා. ඉතින් ඒ කියවීමත් එක්ක මගේ ඔළුවට වැටලා තිබුණේ උත්තර භාරතීය රාගධාරී සංගීතය විතරයි. එතකොට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තිබුණේ හදාරන ජන සංගීතයයි, ඔහොම බොහොම පටු සීමාවක් ඇතුලේ තිබුණේ. ඉතින් ඒක ඉගෙනගෙන මට තේරුමක් නැහැ වගේ තැනක තමයි මම මගේ අදහස හිටියේ මම. ඊට පස්සේ අක්කා තමයි කියන්නේ නෑ නෑ, ඔයා යන්නම ඕනේ.
අම්මත් ඊට පස්සේ කියනවා ඩිග්‍රී එක ඔයාට ඕනේ නැත්නම් හරි අපිට අරන් දෙන්නකෝ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ සතුටු කරන්න තමයි ගියේ. ඉතින් හැබැයි දෙයක් බාරගත්තොත් මම ඒ බාරගත්ත දේ හොඳටම කරනවා. උපරිමෙන්ම ඒකට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා. ඉතින් ඒ කියන්නේ තරඟයක් තියෙනවා මං ඇතුළෙම. ඉතින් ෆස්ට් ක්ලාස් එක කරා මම පාස් වෙනවා. ඊට පස්සේ කෙලින්ම මට වැඩට එන්න කියනවා උපදේශකවරියක් හැටියට. ඒ අවස්ථාවත් මං කියනවා මට ගන්න බෑ කියලා. ඒකට ඒත් අක්කම තමයි කියන්නේ නෑ. මගේ හීනයක් තිබුණා මම මේ කථිකාචාර්යවරියක් වෙන්න. මට ඒ අවස්ථාව ගිලිහුණා. ඔයා ඒ මගේ මේ අරමුණ ඉෂ්ට කරලා දෙන්න කියලා. ඒ එහෙම තමයි මම කථිකාචාර්යවරියක් වෙන්නේ. හැබැයි අද ඇත්තටම මේ ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතේ වෙනස් කරන තැන වෙන්නේ. එහෙම නැත්තම් මම දන්නේ නැහැ මං අද කොහෙද මේ මෙතන නැහැ ඇත්තටම කියනවනම්. හැබැයි උත්තර ಭಾರತීය රාගධාරී සංගීතය සහ ජන සංගීතය මේ සම්ප්‍රදායන් ගණනාවක් මට ඉගෙන ගන්න ලැබෙන්නේ ගායන වේදිනියක් හරි එහෙම නැත්තම් දැන් ගායනය උගන්වන ගුරුවරියක් හැටියට මේ සහ ගාන තාක්ෂණ වේදය ඇතුලේ එක එක සංගීත සම්ප්‍රදායන්හි හැඩතල වෙනස් වෙන විදිය හඳුන ගන්න ලැබෙනවා. ඒ නිසා ඒක ඇත්තටම මම මේ අක්කටත් මගේ ගෙදර අයටත් ගොඩක් ඒක මට දැනෙනවා හැම වෙලෙකම ඒගොල්ලෝ මාව මේ වෙනස් කෙරුවා කියන එක. සඳ පහන් රැයේ ගීතය මං හිතන්නේ කියන්නේ අපේ ජීවිතවලටත් වෙනසක් එකතු කරපු ගීතයක් සහ අපි ඒ කාලේ අර උමුතුකින් වගේ රස විඳ ගීතයක්. ඔබේ ජීවිතයට මේ ගීතය කොහොමද බලපෑවේ? ඔව් මං හිතන්නේ මට දැනෙන දේ තමයි මම ගැන කියව ගන්නවට වඩා දැන් මම ඇත්තටම මම ගොඩාක් ගීත ගායනා කරලත් නැහැ. ඉතාලම අතලොස්සයි ගීතත් ගායනා කරලා තියෙන්නේ. හැබැයි ඒ අතලොස්සක් ගීත ඇතුලේ සඳ පහන් රැයේ තමයි මගේ පළවෙනි මම ගායිකාවක් විදියට මේ රටේ ජනතාව හඳුනා ගන්න ගීතය වෙන්නේ. ඒක කඩයිම් ගීතයක්. ඒ කියන්නේ මම ගුරුවරියක් හැටියට මම දකින විදියට සඳ පහන් රැයේ මම ගායනා කරපු නිසා නෙමෙයි මම කියන්නේ. මම ඒකෙන් එළියට ඉඳලා බලනවා නම් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුලේ ගායනයේ තියෙන විවිධ හැඩතල ගායන මේ ජොන්රස් කියන්නේ ඒ කියන්නේ ඒවා ඇතුලේ බලුවහම සඳ පහන් රැයේ කියලා කියන්නේ ඇත්තටම එහෙම කඩයිම් ගීතයක්. ඒකේ ගායන විදි ඒකට කියන්නේ මේ බටහිර සංගීතය නම් කියන්නේ ආර්ට් සොංග්ස් කියලා. එහෙම ජාතිය ගීතයක් ඒක. හැබැයි මේ දැන් මම තාම බලාගෙන ඉන්නවා මේ සඳ පහන් රැයේ ගීතයෙන් පස්සේ එහෙම ගීත රැල්ලක් ඇති වුණේ නැහැ. ඒ කියන්නේ ඒ එහෙම ගීත රැල්ලක් ඇති වුණෙත් නැහැ. ඊළඟ කාරණාව තමයි මේ සඳ පහන් රැ දැන් ගොඩාක් කවර් සොංග්ස් එහෙම නෝ හුඟක් ගීතවලට ගොඩාක් රියැලිටි තරඟ වලට සඳ පහන් රැ ගීතය තෝරා ගන්නවා. හැබැයි ඒ අර ගායන ශෛලිය ඒ විදිහටම තියාගෙන ගායනා කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒකට අලුත් අර්ථකථනයක් දෙන්නත් කවුරුත් උත්සාහ අරන් තිබුණේ නැහැ. දැන් මේ ගීතය මම තෝරා ගන්නේ තරඳු වාදුවගේ කියන්නේ අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දැන් හතරවෙනි වසරේ ව්‍යවහාරික සංගීත අධ්‍යනාංශයේ මේ ඉගෙන ගන්න විද්‍යාර්ථියේ ඔහු තමයි අතර මේ ගීතේ මේ විදිහට වෙනස් කරමු කියන යෝජනාව ගේන්නේ. ඔහුගේ තමයි මේ අලුත් මේ සංගීත සංකල්පය අරගෙන එන්නේ. එතනදී ඇත්තටම මේ මම හරිම කැමති වෙනවා ඒකට. මොකද ගායනේ මම හිතලා තිබුණේ ඒ වෙනස ඇති කරන්න පුළුවන් වෙනවා ඒක ඇතුලේ. ඉතින් අර රැල්ලක් ඇති වුණේ නැහැ කියන එකට බොහොම මේ අපි ඒකට දීර්ඝව කතා කරන්න ඕනේ. ඒක දේශපාලනික ප්‍රශ්නයක් සංගීතයේ දේශපාලනයක් තමයි එතන තියෙන්නේ. සංගීතය ගැන කතා කරනවා නම් ගායන ගැන කතා කරනවා ඔබත් එක්ක බොහෝ පැතිකඩ යන තියෙනවා. අපිට සාකච්ඡා කරන්න අපිට තියෙන සීමිත කාලයත් එක්ක අපි කතා බහ කරන්න උත්සාහ කරමු. විශේෂයෙන්ම ගායන තාක්ෂණය පිළිබඳව ඔබ සුවිශේෂී අධ්‍යයනයක් කරලා තියෙන කෙනෙක්. ඒක දැන් වර්තමාන පරපුරට දයාද කරමින් ඉන්න කෙනෙක්. කොහොමද ඒ ගැන පොඩ්ඩක් කතා කරොත්? ඔව් ඒක ඉතාම පුළුල් මාතෘකාවක්. ඉතාම පුළුල් මාතෘකාවක් කියලා කියන්නේ ඒක ගැන කතා කරන්න පුළුවන් මේ පැති ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ සංගීත විද්‍යාව පැත්තෙන් කතා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ විවිධ සංගීත සම්ප්‍රදායන් පැත්තෙන් කතා කරන්නත් පුළුවන්. එහෙම පුළුවන් මානව ශාස්ත්‍ර පැත්තෙන් කතා කරන්නත් පුළුවන්. ඕන පැතිකඩකින් ඒක ගැන ඒ දිහා බලන්න පුළුවන්. එතකොට මේ මෙතනදි මං ගත්තොත් එහෙම මගේ පෞද්ගලික අත්දැකීම් ටික මං අර කිව්වා වගේ මේ
මේ මේ අපේ ශරීරය තමයි අපේ ඉන්ස්ට්‍රුමන්ට් එක. ඉතින් මේක ඇතුලේ කරණම් ගහන්න පුළුවන් ඕන ඕන විදියකට. ඒක කිසිම සම්ප්‍රදායකකට ගැති නොවි. ඒක එක්තරා තැනක් තියෙනවා මම මම ගායිකාවක් විදියට මගේ ගායිකාවක් විදියට මගේ හඬේ අනන්‍යතාව කුමක්ද කියන එක ගත්තහම ඒකට නිසි අනන්‍යතාවයක තියාගෙන ඉන්න බැරි කමක් ලංකාව ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ඒක බහුතරයකට තියෙන කාරණාවක්. ඒ කියන්නේ දැන් අලුත් પરම්පරාවට අතිශයින්ම තියෙන දෙයක්. ඒ කියන්නේ අපි කාටවත් බෑ මේ රට ඇතුලේ මම මේ විදිහේ ගායිකාවක් කියන අනන්‍යතාවය ඇතුලේ ඉන්න. මොකක්ද ඒක බරපතල හේතුව? ඒක තමයි මං කිය ඒක තමයි පැහැදිලිවම අර දේශපාලනික අරමුණක් තියෙන. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට පළවෙනිම දේ තමයි අපිට මහා සංගීත සම්ප්‍රදායක් නැතිකම. ඒකර අපි හැමදාම මේ යැපිලා තියෙන්නේ එක එක රටවල් වලින් එහෙන් මෙහෙන් අහුලා ගත්ත ඇහිඳගත්ත දේවල් ටිකක් එකතු කරලා තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඉතින් කොටිම කියනෝ නම් සිංහල ජාතිය කියලා ගත්තත් එහෙම මේ ඒක ඇතුලෙත් තියෙන්නේ ඒක ගොඩක් පැති වලින් එකතු කරගත්ත එහෙම අනන්‍යතාව කියන එක ඇත්තරම මේ අනන්‍යතාව කියන වචනේ ගත්ත ගමන් මේතන ලොකු ප්‍රශ්නයක් හැමදාම හැමතැනම. ඉතින් ඒ වගේ මේ සංගීතය කියන එකටත් ඒක තමයි බලපාලා තියෙන්නේ. ඒතර දැන් මේ දැන් ඉන්දියාව ගත්තත් ඉන්දියාව ඇතුලේ මේ ශාස්ත්‍රීය සංගීතයේ පමණක් ගායනා කරන ගායන ශිල්පීන් ඉන්නවා. ඒතර සිනමා සංගීත ගායනා කරන අය වෙනම ඉන්නවා. ජනගී ගායනා කරන අය වෙනම ඉන්නවා. එහෙම ඉන්නවා. අපේ රටේ බලන්න දැන් රියැලිටි වැඩසටහනක් වුණත් හැමතැනකම සිද්ධ වෙන දේ තමයි මේ ජාතියනොත් එකක් කියන්න ඕන, තව ජාතියකින් කියන්න ඕන, අරකත් කියන්න ඕන, මේකත් කියන්න ඕන කියලා ඔක්කොම කියලා කියලා බලනවා. අරයාගේ සින්දුවකුත් කියන්න ඕන, මෙයාගේ එකකුත්. දැන් කියමු බලන්න ජෝතිපාලගේ එකක් කියමු, දැන් මිල්ටන්ගේ එකක් කියමු, දැන් මෙයා අමරදේවගේ එකක් කියමු. ඔහොම ඔහොම කියලා කියලා එනකොට ගායකයාගේ අනන්‍යතාව නැති වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක ඒක වැඩක් නෑ. ඒ කියන්නේ ඒක මාධ්‍යවලටවත් කොහෙටවත් කොටින්ම කියනවා නම් අපේ රටේ රසික රසිකාවියන්ටවත් වැඩක් නැහැ. ඒ නිසාද මේ දැන් ගොඩක් වෙලාවට මේ ගායක ගායිකාවෝන් අපි දන්නවා බිහි වෙනවා. හැබැයි පවතින නැත්තේ ඒ නිසාද? ඒ නිසා තමයි. ඒ නිසා තමයි. ඒ කියන්නේ නමුත් අපේ 70 දශකයේ හරි ඊට කලින් හරි ස්වර්ණමය යුගයේ කාලේ අනන්‍යතාවක් පේන්න තියෙන්නේ. ඒ අනන්‍යතාවයක් හදලා තියෙනවා. ඒ හදලා තියෙන ගුවන් විදුලිය හරහා ඒ වගේම එක මේ කුලකයන් විසින් ඒක හදලා තියෙනවා. දේශපාලන කුලකයන් විසින් ඒක හදලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි තවමත් හිතනවා අපි ඒ විදිහපස්සේ ගමන් කළ යුතුයි කියලා. කොටින්ම කියනවා නම් මේ දැන් මම හිතන්නේ ඉන්දියාවේ ලතා මංගේෂ්කාර ඔහොම ඔහොම පටන් ගන්න ඒ තියෙන හඬ ඔස්සේ තමයි ලංකාවේ ෆීමේල් කටහඬවල් කියන එක ගලාගෙන එන්නේ. ඒක යම් කිසි තැනක වෙනස් වුණු තැනක් වුණා නම් ඒ වෙනස් වෙන තැන වෙන්නේ නන්දා මාලනී වගේ සිංහල බස්ස නිවැරදිව උච්චාරණය කරන ජනගාන ජන සංගීතයත් එක්ක බැඳිච්ච නාද සංකලනයක් එක්ක ගොඩ නැගිච්ච එක තමයි අපේ කියලා අපි අරගෙන තියෙන්නේ. ඒතර මේ හදපු මොඩල්ස් හරහා තමයි ලංකාවේ තවදුරටත් ගායක ගායිකාවන් හදන්න උත්සාහ කරන්නේ. අර එක්තරා විදිහක සංගීත මේ සම්ප්‍රදායන් හරහා හෝ තියෙන ව්‍යවහාරික ගායනයන් හරහා ගොඩ නැගිච්ච ගීත ආකෘති බලලා ඒ ආකෘති වලින් හදන අච්චුවල මොඩල්ස් තමයි හදන්න උත්සාහ කරන්නේ. එතකොට තමයි අර මේ ඒ කියන්නේ දැන් මගේ කටහඬ මට ඕන විදිහට හසුරවා ගන්න අවකාශයක් ඇත්තරම නැහැ. මේ වගේ අවස්ථාවන් මොනවද උදා කරගත්තේ? එහෙම උදා කරගෙන තියනවා. දැන් උදා කරගත්ත එක අවස්ථාවක් තමයි ওই සඳ පහන් රැයි ගීතය. ඊට පස්සේ ආපහු මම දෝංකාරයයි කියලා ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා. රෑමැදියේ මත්තු. ඔව් රෑමැදියේ මත්තු තොටි. ඊට පස්සේ සුන්දර මැජික් කාර් කියලා ගීතයක් තියෙනවා. අර ආචිට හාල් ඒකත් ඇත්තටම එහෙම උදාහරණයක් තමයි. මොකද මට වුණා මගේ රාමුව කඩන්න. එකක් ඒක හරිම උත්ප්‍රාසය දනවන විදිහේ ගීතයක්. ඒක බිහි වෙන්නේ ඒ කියන්නේ මේ සමාජ අවශ්‍යතාවයක් හැටියට තමයි ඒ ගීතය නිර්මාණය වෙන්නේ. මොකද උදාහරණ දෙන්න කීපයක් පොඩක් අරගෙන පොඩක් යමුද ඉතින් අර මේ රෑමැදියේම ගීතේ පොඩි කොටසක් කොටසක් ගිහිල්ලා මුලින්ම නේද රෑමැදියේම මත් වූ තොටියෝ ඔරු පදින්න රෑමැදියම මත් වූ තොටියෝ
හරි අපූර්වයි නේද? ටිකක් වෙනස් සාරක ගීත ඔබ හැම වෙලේම තෝරගන්නේ. ඔබේ පද රචනාවන් ඔබ තෝරගන්න පද රචනාවන් බැලුවත් ඒවා හරි වෙනස්. ඒකෙන් අපිට දැනෙන මිහිරත් හරි වෙනස්. මොකද්ද ඒකේ රහස? ඒක ඉතින් අර එක එක්කෙන හිතන විදිය තමයි මං හිතන්නේ. ගායක ගායිකාවන් ගත්තාම ඉතින් තමන්ගේ ආකල්ප, තමන් ජීවිතය දිහා බලන විදිය, ඒ හැමදේම පිළිබිඹු වෙනවා. තමන් කවුද කියන එක පේන්න පටන් ගන්නවා තමන් තෝරා ගන්න නිර්මාණ, තමන් කරන නිර්මාණ ඇසුරේ. දැන් ඔබේ ඔය කතා බහ, ඔබේ ඔය ගායන පුංචි කොටස, ඕක අහපු කෙනෙකුට මේ නිවැරදි සංගීතය හරි විදිහට ඉගෙන ගන්න ලොකු ආසාවක් ඇති වෙනවා කියලා බොහෝ දිනකට මේ වෙලාවේ හිතනවා කියලා මම දන්නවා. ඒක නිසාම කොහොමද ඔබත් එක්ක සම්බන්ධ වෙලා යමක් ඉගෙන ගන්න ඕන කෙනෙක්ට කොහොමද ඒක සඳහා තියෙන ඉඩකඩ වර්තමානයේ? මම මේ කියන්නේ මගේ පෞද්ගලික පාසලක් තියෙනවා, ආර්ට් සවුන්ඩ් ඇකඩමි කියලා. ඒක දැන් පටන් අරගෙන අවුරුදු 12ක් විතර වෙනවා. ඒත් 2009 අවුරුද්දේ ඉඳලා තමයි මම පටන් ගන්න. ඒක ඇත්තටම පරිවේශනාත්මක පාසලක්. ඒකේ තවම පරිවේශන තමයි නිරන්තරයෙන්ම සිදුවෙන්නේ පරිවේශන. මම සහ මගේ කණ්ඩායම විසින් කරන පරිවේශන. ඉගැන්වීම් කලාවෙත් වෙනසක් ඒකෙදි මම ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒක තියෙන්නේ බණ්ඩාරනායක සමන්ත ශාලාවේ කමත කියන ඒ පරිශ්‍රයේ තමයි තියෙන්නේ. අවුරුදු 3 ඉඳලා දරුවෝ එනවා. මේ අවුරුදු 3 ඉඳලා දරුවෝ මේ අවුරුදු 3 දරුවන්ටත් පන්තියක් නෙවෙයි ඒක. ඒගොල්ලන්ට නිදහසේ ගැවසෙන්න තැනක් හදලා දෙන්න ඕනි කියලා හිතුවෙත් මේ ආර්ට් සවුන්ඩ් ඇකඩමි එකේම දිගුවක් හැටියට තමයි. කියන්නේ මට හිතුණ දෙයක් තමයි මේ අපි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් බවට පත් වෙලා උසස් පෙළත් හදාරලා ළමයි එද්දි ළමයින්ගේ ඔළු විකෘති වෙලා විනාශ වෙලා එන්නේ. එතකොට විශ්වවිද්‍යාලයේ දරුවෝ දැක්කම අපිට තේරෙන දෙයක් තමයි ඒගොල්ලන්ට ඉගෙන ගන්නවට වඩා ඒගොල්ලන්ගේ මානසික මට්ටම තියෙන්නේ කොහොමද මේ කොළඹට පය ගහගත් එක පවත්වාගෙන යන්නේ කොහොමද? රැකියාවක් එදිනෙදා ජීවත් වෙන්න, එදිනෙදා ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්නේ කොහොමද කියන තැන තමයි ප්‍රධාන ප්‍රශ්නේ ඒගොල්ලන්ට තියෙන. ඉතින් එතකොට අර සංගීතය ඉගෙන ගන්න ඕනේ කියන එකේ අරමුණ ලොකුවට ඔළුවේ රැඳෙන්නේ නැහැ. ඒ බොහොම අතලොස්සකගේ තමයි මේ ඒක ඒ අරමුණ තියෙන්නේ. ඉතින් ඒක නිසා අනිත් එක මේ දැන් අපි මේ වෙනසක් කියන එක හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා. අපේ රටට වෙනසක් කියන එක තමයි මේ අවස්ථාවේදී අපිට අවශ්‍යම දේ. ඒ වෙනස දකින්න නම් ඒක අද දකින්න පුළුවන් වෙනසක් නෙමෙයි. ඒක තව අවුරුදු 20කින් විතර එහාට දකින්න පුළුවන් දෙයක් වෙන්න ඕන. ඒ වෙනස ඇති කරන්න නම් පුංචි ඔළු තමයි වෙනස් කරන්න ඕනේ. අපිට මං කියන්නේ අපිට මේ අපි දේශපාලනය ගගා එතන හිතාගෙන හිටියට එතන වෙනස් කරන්න නම් අපි අපේ ඔළු වෙනස් කරගන්න ඕනේ ඔක්කොමට ඉස්සර වෙලා. يعني ලංකාවේ හැම තැනම හැම පද්ධතියක් ගත්තන් පස්සේ මහා විකෘතියක් දකින්න තියෙන්නේ. ඉතින් ඒකට පුංචි ආරම්භයක් හැටියට තමයි මම මේ The Kindercode Musical Mind Montessori කියලා එකක් පටන් ගන්නවා. ඒ කියන්නේ මේ පොඩි කාලේඳලම දරුවන්ගේ මනසට කොහොමද මේ අපේ ජීවිත සෞන්දර්යයෙන් පුරවගන්නේ කොහොමද කියන එක. කවදරද පැවැත්වෙන්නේ, කොහොමද සම්බන්ධ වෙන්නේ? ඉරිදා තියෙන්නේ. ඉරිදා පන්තියක් තියෙනවා. කොහොමද? ඉරිදා හවස්වරුවේ. මොකද අපි අවසාන කරන්න ලෑස්ති වෙන්නේ අපේ වැඩසටහන. හැබැයි ඊට කලින් ඉක්මනට ගිහමු රෝමියෝ ජුලියට් ගැන කෙටකින් ටක් ගාලා මතක් කරමු. රෝමියෝ ජුලියට් තමයි මගේ පළවෙනි වේදිකා නාට්‍ය සංගීතය. රෝමියෝ ජුලියට් ජයනත් බණ්ඩාරගේ අධ්‍යක්ෂණය ඇතුලේ. ඉතින් මම බොහොම කැමැත්තෙන් බාරගත් වැඩක් ඒක. මට බාරදුර කාර්යයක් නේ. ඒක ඊටාම බාරදුර කාර්යයක් වුණා. මොකද එකක් ඒක මේ යම්කිසි කාලවකවානුවක් නියෝජනය වෙනවා. ඒ කාලවකවානුව අනුව රෝමියෝ ජුලියට් කවම බටහිර සංගීතයේ ආකෘතිය ආභාෂය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. එතකොට අනිත් පැත්තට ගත්තාම ජයනාත් බණ්ඩාර විසින් නිෂ්පාදනය කරන රෝමියෝ ජුලියට් එකේ හැඩය කොයි වගේද කියන එක ඇතුලේ ඉන්න වෙනවා. එහෙම ගොඩක් කාරණා තිබුණා ඒක ඇතුලේ. මේ මාසේ 28 ලයනල් වින්ටර් මේ රංගහලේ රඟ දැක්වෙනවා. ඉතින් නර්මෙතෙක් නරඹන්න බැරි වෙච්ච අයට ආරාධනා කරන ඇවිල්ලා බලන්න කියලා. ජනත් මහත්මයා මේ ඔබ ගැනත් එතනදී ඔබේ සාර්ථකත්වය ගැනත් මේ වැඩසටහනේදීම කතා කරලා කලින් සතියේ කැවිලා. එහෙමනම් ඉතින් අති ද
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.